කරගෙන ඉඳීමේ ප්‍රතිඵලයක් නැහැ කියන එක ඒ අයත් වටහාගෙන තියෙනවා අපිත් වටහාගෙන තියෙනවා. අපි වැරදිච්ච තැනින් ඉස්සරහට යන්න තමයි අපි උත්සාහ කරන්නේ. නැහැ ඉතින් වැරද්දක් උනාද නැද්ද කියන එක පිළිබඳව අපි කතා කරනවට වැඩිය යම් යම් සිද්ධීන් ඒ වන් තත්ත්වයන් තුල නිර්මාණය වෙනවා. ජාතික ලයිස්තුවේ දාපු ඔක්කොටම දෙන්න බැරි වුණානේ. ඒ කණ්ඩායමට විතරක් නෙමෙයි. සුවිශේෂ තත්ත්වයක් ඇති වුණානේ ඒ වෙලාවේ. ඒ නිසා අපිට වෙච්ච දේවල් පිළිබඳව කතා කර කර හිත්‍රිදවාගෙන යන්නේ නැතුව අපි නව ගමනකින් යන්න කටයුතු කරන ඒ අය මුණ ගැහුණා. ඒ ජාතික ලයිස්තුවේ නම තියෙන්නේ අපේ සෝමවීර මැතිතුමත් මට එතුමත් මුණ ගැහුණා. ඒ තාමත් සුහදව අපිත් එක්ක කතා කරා. මට සුබ පැතුව. අවංකව දැන් ඒකටත් අහන්න ඕන නම් කෝල් එකක් දීලා එතුමගෙන් සුබ පැතුවද කියලා. ඔය මට අහන්න ඕන නම් අහන්න කෝල් එකක් දීලා මට ඉවරුණාට පස්සේ සුබ පැතුව. සියලුම දෙනා මට සුබ පැතුව. මම කියන්න කැමති එක්කෙනෙක්වත් මට විරුද්ධ වුණෙත් නැහැ සඳහන්. ඒ වගේම අද වෙනකම් මම කියන්න ආඩම්බරයි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් මුණ ගැහුණා. ඒ වගේම සෑම පක්ෂයකම කණ්ඩායම් මුණ ගැහුණේ හැම කෙනෙක්ම මට සුබ පැතුවා මිසක් මාව මගහැරලා ගියේ නැහැ. ඕනනම් අහන්න මං ඒ නම් ටිකක්.